ෆයිඩර් මාස් channel එකට එකතු වෙන ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. මම අද කතා කරන්න යන්නේ ෆයිඩර් නැතහොත් බෙටා මාට්සින් පිළිබඳවයි. මුලින් අපි මේ කට්ටියගේ ඉතිහාසය ගැන කතා කරොත් මෙයාලගේ නිජබිම වෙලා තියෙන්නේ තායිලන්තේ. මේ මාට්සින්ගේ හරිනම් වෙලා තියෙන්නේ ෆයිඩර් මාසුන් කියලා. ඒකට හේතුවලා තියෙන්නේ මේ කට්ටිය අනිත් මාසුන්ට පෙන්වන කලාකාරී බවයි. ෆයිඩර් මාසින් ජීවත් වෙලා තියෙන්නේ කුඹුරු වෙල්ලාශ්‍රිත ප්‍රදේශවල. වතුර එකතු වෙන ගුඩායිට් සානෙක මේ කට්ටියට ජීවත් වෙන්නට පුළුවන්. ෆයිඩර් මාසුන් ජීවත් වීමට අඟල් 4ක් 5ක් පමණ වතුර ප්‍රමාණයක් තිබීම ප්‍රමාණවත්. කුඹුරු වලට එන කුඩා ළමයි මේ මාට්සින්ගේ වරල් ස්වභාවය පෙනුම නිසා අල්ලන්න ඇවිල්ලා එකට දාලා ඇති කරලා තියෙනවා. ෆයිඩර් මාසුන් තනියෙන් ජීවත් වෙන නිසා අනිත් මාළුව සමග කොටා ගැනීමට පෙළඹෙනවා. මුලින්ම මේ මාට්සින් හදලා තියෙන්නේ පොර කොටා ගන්න දාන සූදු වලට. ඊට පස්සේ ටික කාලයක් ගියනත් සමග මේ මාට්සින්ගේ හයි වරයිටිස් බිහි වෙලා ෆයිඩර්ස් යන නාමයෙන් මේ මාට්සින් ලෝකෙට ඉදිරිපත් කරලා තියෙනවා. ඊළඟට මම ඔයාලට කියලා දෙන්න යන්නේ ෆයිඩර් මාට්සින්ගේ ගෑනු සත්තු පිරිමි සත්තු අඳුරා ගන්න ආකාරය. පිරිමි සතෙක් ගත්තොත් අපිට ලේසියෙන් අඳුර ගන්න පුළුවන්. ගෑනු සතාට සාපේක්ෂව පිරිමි සතාගේ විශාලත්වයේ වර්ධනය වැඩි. තවද වරල්ල ප්‍රමාණය පාට ස්වභාවය අතින් ඉහළ මගයක් ගන්නේ පිරිමි සතාය. ෆයිඩර් ගෑනු සතෙක් ගත්තොත් පිරිමි සතාට සාපේක්ෂව ඔවුන්ගේ බඩ ලුකුවට දැක් ගන්න පුළුවන්. තවද බඩ යටින් සුදු පාට ඩොට් එකක්ද දැක් ගන්න පුළුවන්. ෆයිඩර් මාට්සින්ගේ වර්ග ගැන කතා කරොත් බොහෝ වර්ග ප්‍රමාණයක් ලංකාව තුළ දැක් ගන්න පුළුවන්. රෝස් ටේල්, හාෆ් මූන්, බ්‍රවුන් ටේල්, ෆ්‍රැන්සි, නිමෝ, කොයි, ගැලක්සි, ඇවටා ඕනතරම් වර්ග ප්‍රමාණයක් ලංකාව තුළ දැක් ගන්න පුළුවන්. මේ මාසුන්ගේ මුල්ම වර්ගය වෙලා තියෙන්නේ වේල් ටේල් නැතහොත් වයිල්ඩ් ෆයිටර් ෆිෂ්. මේ මාසුන්ගේ මිල ගණන් ගැන කතා කරොත් වර්ග ප්‍රමාණය පාට අතින් මේ මාසුන්ගේ මිල ගණන් තීරණය වෙනවා. බොහෝසෙයින් ගෑනු සතාට සාපේක්ෂව පිරිමි සතාගේ මිල වැඩි. ඔයාලට ෆයිඩර් මාසුන්ගේ වර්ග ගැන දැනගන්න ඕන නම් මං කරපු පළවෙනි වීඩියෝ එක බලලා ඔවුන්ගේ වර්ග ගැන දැනගන්න පුළුවන්. ඉතින් අද මම ඔයාලට කියලා දුන්නේ ෆයිඩර් මාසුන්ගේ ඉතිහාසය පිළිබඳ හා මේල් ෆීමේල් සොයා ගන්න ආකාරය. channel එක තාම subscribe කර නැත්නම් subscribe කර, like කර තවත් ෆයිඩර් මාසුන් පිළිබඳ වැදගත් වීඩියෝස් සමග හමු වෙමු. For watching. Thanks.